විවේක කාලයේ එළඹෙත්ම නිම්නෙත් පිහිඹියා ගහ අසලට යාමට උනන්දු වූයේ දමිත් හා තිවංකද ඔහුව උනන්දු කළ නිසා ඉලන්දාරි වයසේ පිරිමි ළමුන්ගේ සිත්හි ඇති දඟකාරකම් නොඅඩුව තිදෙනා ළඟ තිබූ නිසා ඔවුන්ෙහි දිගක් පළලක් ගැන සිතුවේ නැත. අම්මා මේකගේ මූණේ පෙම්පාට බේරෙනවා. තැන්පත් පාත්‍ර හිටියට මොකද මූ ලව්බර්ඩ් කෙනෙක්. දමිත් පැවසුවේ සිනාවෙන් ඔප් නැංගු නිම්නෙත්ගේ මුහුණ දෙස බලමින්. නැතුව බලපං ඉස්සර තමා කොල්ලෝ කෙල්ලන්ගේ පස්සේ ගියේ. දැන් කෙල්ලෝ චිට් දීලා ගෙන්න ගන්නේ. තිවංක කතා කළේ තමාට නොලැබුණු ඒ අවස්ථාව පිළිබඳව මදක් දුකින්. එහෙම මේ හැම කොල්ල පස්සෙම කෙල්ලෝ එන්නේ නැහැ. අපි වගේ හැන්ඩියෝ වෙන්නත් ඕනේ. නිම්නෙත් කතා කළේ මදක් සිතට අරගෙනය. ආ ආ ආ මේ මල්ලි වැඩිය හිතට ගන්න එපා හරිද? කවුද දන්නේ ඔය පස්සෙන් එන්නේ කළු කපුටියක්ද කියලා. දෙදෙනා එකිනෙකා හා ඔහුට සිනාසෙන විට නිම්නෙත්ගේ මුහුණ මදක් අඳුරු වී ගියේ. සැබෑවටම එය එසේ වේදැයි සිතා නිම්නෙත් මිතුරන් දෙදෙනා සමගින් පිහිඹියා ගහ අසලට වී කල් මරන්නට පටන් ගත්තේ අවට සිටිනා ගැහැණු ළමුන් දෙස ඌමනාවෙන් බලමින්. ඔවුන් දෙස ඉතා සූක්ෂම ලෙස බලමින් මිතුරියන් හා සිනාසෙමින් සිටින්නේ උත්තරාය. ඇය මේ වන විට මේ කාරණය චමරි ඇතුළු කීප දෙනෙකුටම පවසා අවසන්ය. බලපන් දෙව් කෙල්ලෙක් නිසා මුගේ තියෙන උනන්දුව අපෝ පුදුම පැණියෙක් තමා. හැටි දැනගන්න මෙහෙම දෙයක් මට හිතුන එකම හොඳයි. උත්තරා පැවසුවේ දත්මිටි කමින්. මිතුරියන්ද නිම්නෙත් දෙස බලමින් හොරැහින් සිනාසෙන්නේ එකිනෙකා හා යම් යම් දෑ පවසමින්. පව් කියලත් හිතෙනවා උත්තරා මට නම්. එහෙනම් උඹ පලයන් ගිහින් කියපං චිට්ට කෙව්වේ උඹ කියලා. උත්තරා චමරිහට පැවසූයේ සැර කරමින්. සිරාවටමද කියන්නේ? ඔව්. එහෙනම් මම යන්නද? පලයන් ඉතින් මට මොකද? එක්වරම ඉදිරියට ගමන් කිරීමට සූදානම් වූ චමරිව උත්තරා වැළකූයේ ඇය ඇඳ සිටි ටීෂර්ටේ පිටුපසින් අඳිමින්. උඹ නිම්නෙත් ලව්ද චමරි? උත්තරා ඇය විමසූයේ අමුතුම ආකාරයට. ඇගේ වචනවල මෙතුවක් වේලා තිබූ ප්‍රාණවත් බව ගිලිහි ඇති හැඩයි. ඇගේ මුහුණද අඳුරු වී ඇත. කොහොමද දෙව් ඒක? චමරි දෙව්ලි දෙස බලා ඉඟි පාමින් අනතුරුව දෑස් යොමු කළේ උත්තරා දෙසටයි. ආදරේක ඇස්සයි හංගන්න බෑලුනේ. මම නම් නිම්නෙත්ට ලවුනේ ඇසුදෝ? මට දැනගන්න ඕනුනේ උඹේ රියක්ෂන් එක. චමරි කතා කළේ උත්තරාගේ සිත්ති ඇති හොරය අතට හසු කරගත් විලසින්. මං ලවුනේ? මම්මන් තමා. උඹ ලව් කරාට කමක් නෑ. ඒත් රුචිර ගැන ප්‍රශ්න විසඳගෙන ඉඳහන්. උඹ කතා කරන්නේ මම රුචිරෙක් එෆයා එකක් පටන් අරන් වගේනේ. එෆයා එකක් නැතත් උඹලා දෙන්න යන්නේ එන්නේ එකට. අනේ මන්ද උත්තරා හරි තීරණයක් ගනින්. නැත්තම් අවසානේ උඹ හින්දා උන් දෙන්න මිනි මරා ගනි. චමරි කතා කළේ අවවාදාත්මකව. මං කවදාවත් රුචිරට බලාපොරොත්තු ඇති වෙන විදිහට හැසිරිලා නැහැ. අඩුගානේ වචනයක්වත් මගේ කටින් පිට වෙලා නැහැ. අනික මම නිම්නෙත් ආතරේ නැහැ. මට ඕනුනේ එයාට පාඩමක් උගන්වන්න. උත්තරා කතා කළේ ඈතින් පෙනෙන නිම්නෙත් දෙස බලාගෙන. ඒ කතා කරන අතරතුර තමන් නිම්නෙත්ට ආදරෙයිදැයි ඈ සිතින් විමසූවත් එයට ඇගේ සිතින් පිළිතුරක් සොයාගත නොහැකි විය. කවුරු හරි උඹව බයිට් කරනවා. දැන් කොහාට හරි වෙලා ඉඳන් අපි දිහා බලන් හිනා වෙනවති. තෝ හින්ද අපිත් සෞත්තුනා. යමන් ඇතුළට දමිත් පැවසුවේ සිදු වූ සිදුවීම සම්බන්ධව මදක් ලැජ්ජාවෙන්. ඒ කතාවත් සමගම නිම්නෙත් හා තිවංකද ඔහු සමගින් පන්තිය තුළට ගොස් වාඩි වූවා. නිම්නෙත් එම කොළ කැබැල්ල ඉවත නොදමා ළඟ තබා ගත්තේ දමිත් විසින් පැවසූ
කවුරු හරි උඹව බයික් කරනවා යන වචන කිහිපය නිසායි. ඒ තනත්තා ඇතම් විට රුචිර විය හැකි බව නිම්නෙත්ගේ සිත පැවසුවා. එම අධ්‍යාපන ආයතනයේම පැවති සවස පන්තියට උත්තරා සහභාගී නොවූයේ ඇය හැදෑරුවේ නාට්‍ය විෂය නොව නැටුම් විෂය නිසා වෙනි. සෙනසුරාදා හා ඉරිදා දින දෙකම අමතර පන්ති තුල ගෙවී ගොස් සති අන්තය අවසන් වූයේ තවත් අලුත් සතියක් ආරම්භ කරමින්. වසරේ මුල්ම වාරයේ බොහෝ දුරට වෙන්වන්නේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට බැවින් වසර මුලම පාසලට ඇතුළත් වූ 12 වසරවල ළමුන්ටද එයට සහභාගී වීමට අවස්ථාවක් ලැබිනි. දෙවන කාලච්ඡේදය ආරම්භ කිරීමත් සමගම සිසුම් හට දැනුම් දුන්නේ නිවාස රැස්වීම සඳහා ඒ ඒ ස්ථානවල රැස්වෙන ලෙසයි. විජය, ගැමුණු, පැරකුම් හා මහසින් යන නිවාස සතරෙහි පාටපිලිවෙලින් වූයේ රතු කොළ නිල් හා කහ වශයෙනි. උත්තරා හා දෙවුලිගේ මෙන්ම නිම්නෙත්ගේ නිවාසය වූයේ පැරකුම්ය. රුචිර ගැමුණු නිවාසයේ අයෙක් වීය. ඒ දැනුම් දීමත් සමග සිසුන් සියල්ල නිවාස රැස්වීම සඳහා සහභාගී වීමට පිට්ටනිය කරා දිව යන්නට විය. පිට්ටනිය එක්පසෙක ඉදිකර ඇති ක්‍රීඩාගාරය අඩ කවයක්සේ සැකසුණු පඩිපෙළවල් සහිත එකක් විය. එය කොටස් හතරකට වෙන්කර නිවාස රැස්වීම පැවැත්වීම සාමාන්‍ය ස්වභාවයයි. මේ වසර සඳහා නිවාස නායකයෙක් පත්කර ගැනීමෙන් අනතුරුව සිදුකෙරුණේ අනිකුත් සිසුන්ව ක්‍රීඩා උත්සවයේ ඇති තරඟ පිළිබඳව දැනුවත් කිරීමයි. දමිත් හා තිවංක වෙනත් නිවාසයක සිටි නිසා නිම්නෙත් අනිත් ඉහළුවන් සමගින් සිටියද ඔහුට තරමක් පාළු බවක්ද ඇති විය. වැඩිමල් සිසුන් ගුරුවරුන් හා සාකච්ඡාවේ යෙදෙන අතර උත්තරා දෙවුලි හා පඩිපෙළේ ඉහළම පඩියේ කොනකට වී වාඩි වී සිටියේ මදක් උදාසීනව. හය වසරේ හෝ හත වසරේ සිටිය හැකි සිසුවියන් පිරිසක් පඩිපෙළ උපයෝගී කරගෙන දියගොඩ ලෙසට අන්වර්ථ නාමයෙන් හඳුන්වන ක්‍රීඩාවේ යෙදෙයි. උදාසීනව බලා සිටි උත්තරා ඒ සිසුවියන් දෙසට අවධානය යොමු කළේ ඇගේ අතීතයේ මදක් නතර වෙමින්. ඇයද මිතුරියන් හා සාමාන්‍ය පෙළ දක්වාම මේ ක්‍රීඩාව නොකළ දිනයක් නැති තරම්ය. විවේක කාලයේ වුවද ඔවුන් ක්‍රීඩාංගණයට පැමිණෙන්නේ මේ සඳහායි. උත්තරා වම්පස ඉහළ කෙළවරේ වාඩි වී සිටි අතර නිම්නෙත් වාඩි වී සිටියේ දකුණු පස ඉහළ කෙළවරෙහිය. කල්පනාවේ සිටි උත්තරා එක්වරම ගැස්සී ගියේ ඇගේ හිස පිටුපසට යමෙක් තට්ටු කළ නිසාය. මොකද මෝඩයෝ, උත්තරා රවා බලමින් විමසුවේ රුචිරගිනි. උඹ මොකද අපේ හවුස් එකට එන්නේ? ලලිතා මැඩම් දැක්කොත් අහගන්න වෙයි ඈ. දෙවුලි පැවසුවේ රුචිර ඔවුන් අසලින්ම කොළ කැබැල්ලක් පඩිය මත එලා වාඩි වන විට. ආ, හරි වැඩක්නේ, මං ආවි මගේ ගෑණි බලන්නනේ, රුචිර පැවසුවේ එක්වරම උත්තරාගේ කරවටා අතක් යවමින්. උත්තරාට සැබවින්ම එයට කේන්ති ගියේ පුදුමයක්ද සමගින්. ඒ මීට පෙර කිසිදු දිනක රුචිර එලෙසට හැසිරී නොමැති නිසයි. විකාරද රුචිර? උත්තරා එක්වරම නැගී සිටින විට ඇය දුටුවේ ඇය දෙස බලා සිටින නිම්නෙත්වයි. ඇගේ සිත එක්වරම ගැහෙන්නට පටන් ගත්තේ ඔහු තමා පිළිබඳව වැරදියට සිතා විදයි සිතා. වාඩිවයම්බං, ජෝක් එකක් කරේ, රුචිර ඇගේ අතකින් අදින්නට විය. උත්තරා ඔහුගේ මුහුණ දෙස බැලුවේ ඉතා සුපරික්ෂාකාරීව. එලෙසටම ඔහු අසලින් දැනෙන අමුදුම සැරගන්ධය පිළිබඳව ඇගේ අවධානය යොමු වූවා. රුචිර, උඹ සිගරට් බීවනේද? උත්තරා ප්‍රශ්න කළේ කලකිරීමෙන්. මං? උඹට පිස්සුදු උත්තරා? රුචිර පිළිතුරු දුන්නේ ඔහු කටෙහි දමාගෙන සපමින් සිටි චුයින්ගම් එක තව දුරටත් සපමින්. ඔව්, මට පිස්සු. සිගරට්ද මොනද හජරාවක්ද මම දන්නේ නෑ. ඒත් උඹ මොනාහරි බීලා. උඹේ ඇස් දෙක අමුතුයි. යැයි පැවසූ උත්තරා දෙවුලි හා වෙනත් ස්ථානයකට ගමන් කළේ ඇයට සැබවින්ම බියක් වැනි හැඟීමක් දැනුන නිසා.
රුචිර කවදාවත් තොම හැසිරিলা නෑ දෙව් මූ මොනා නැතත් බීලා ඉන්නේ දැක්ක දැස් දෙක ගොරකමද දෙක වගේ වෙලා උත්තරා කතා කළේ පිරිමිලා මුන්හා සිනාසෙමින් කතා කරන රුචිර දෙස වරක් හොරහින් බලා අරක්කුවත් බීලාද දන්නේ නෑ නෑ දෙව් අරක්කු ගඳක් නෙමෙයි නිකම් සැර ගඳක් ඉස්කෝලේට කොහෙන්ද සිගරට් අනික අරන් ආවත් ඔහොම බය නැතුව පාවිච්චි කරයිද මොන්ටිසෝරි බබෙක් වගේ හිතන්න එපා දෙව් උන්ට ඕවා සිම්පල් වැඩ ඔව් උත්තරා ඔයියට අසිරි රින්ග ගත්තාම උන්ට ඕනේ මගුලක් කරගත්ත හැකි මට නම් ආයෙ රුචිර එක්ක කතා කරන්නත් බයයි වගේ අනේ මන්දා මූ ජීවිතේ විනාශ කරගන්නද මන්දා හදන්නේ මිතුරියන් දෙදෙනා තම මිතුරා පිළිබඳ කතා කළේ කනගාටුවෙන් විවේක කාලයතෙක් පැවති නිවාස රැස්වීම අවසන් කර සිසුන් නැවතත් පන්ති කාමර කරා පැමිණියේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් උත්තරා ස මිතුරියන් හා එක්ව ආහාර ගනිමින් සිටි උත්තරා නැගී සිටියේ ඉඳුල් අත පිටිනි ඒ දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරයා ඇයට කතා කළ නිසායි පුතේ මම ඊළඟ පීරියඩ් එකට එන්න ටිකක් පරක්කු වෙනවා මේ නෝට් එක එතකම් කියවන්න ළමයිට ලියාගන්න හරි සර් ඇයි ගුරුවරයා ලබා දුන් පොතත් රැගෙන ආපසු මිතුරියන් හා ඉක්කුවා ජය එන්නේ නෑ නේද චමරි විමසුවේ ගුරුවරයා නොපැමිණීම පිළිබඳව සතුටින් නෑ පරක්කු වෙනවා කියලා කිව්වේ අයියෝ නෑවිත්ම හිටියානම් මොකද අපිට කයියක්වත් දාගෙන ඉන්න විවේක කාලයෙන් පසු උත්තරා සටහන් කියවීමට ප්‍රථම කළු ලෑල්ල මත සටහන් කරේ දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරයා පැමිණීමට ප්‍රමාද වන බවත් එතෙක් මෙම සටහන ලියා ගන්නා ලෙසත්ය සටහන් පොත අතටගත් නිම්නෙත් ලිවීමට සූදානම්ව කළු ලෑල්ල දෙස අවධානය යොමු කළේ ඉතා වුමනාවෙන් ඒ අකුරු දුටු නිම්නෙත්ගේ මුහුණේ ඇඳුනේ ජයග්‍රාහී සිනාවකි දෙපං උඹ වල්ල ගන්නමා නිම්නෙත් එසේ සිතමින් සටහන් ලිවීම ආරම්භ කළේ උත්තරා ඒ පැවසීම ආරම්භ කළ නිසා ඇ සටහන් පැවසුවද පන්තියේ සිටි පිරිමිළමුන්ගෙන් ඒ සටහන ලියාගත්තේ හතරෙන් එකක් පමණි රුචිර ඇතුළු බොහෝ සුසුම් සිටියේ ඔවුන්ට සුපුරුදු දංකාරකම්වල නියලෙමින් ඒ අතර ඔවුන් උත්තරාට බාධා කිරීමටද අමතක කළේ නැත මේ අශාන් ඔයාලා ඉගෙන ගන්නේ නැත්තම් අනිත් ළමයිට ඉගෙන ගන්න දෙන්නකෝ උත්තරා මතක් සැරකලේ අශාන් කොළ කැබලි වලින් ගසමින් අලුතින් පැමිණ සිසුවියන් හට හිරිහෙර කරන දුඩු විට අම්මේ උඹලා දැම්ම කැම්පස් වගේ අශාන් හඬ නගා පවසන විට ඔහු හා සිටි සියල්ලන්ම සිනාසෙන්නට විය උත්තරා ඔහු දෙස රවා බලමින් නැවතත් සටහන් කියවීමට පටන් ගත්තද අශානයට ඉඩ දෙන්නේ නැත මේ ඇති අශාන් හරිද එයාට කරදර කරන්න එපා රුචිර එක්වරම් පැවසූයේ උත්තරා දෙස ආදරණීය ලෙසින් බලමින් ආ සෝරි උඹේ ගෑණිට අපි මුකුත් කියන්නේ නැහැ උත්තරා සොරියා අශාන් හඬ නගා පවසන විට පන්තියේ වූ සිසුන් උත්තරා දෙස දැස් යොමු කළේ ඔවුනොවුන් හා යමක් කතා වෙමින් උත්තරාට දැනුනේ ඉතා අපහසු බවකි මං විහිළුවට ගන්න රුචිර සීරියස් ගන්නවා වගේ අද බස් එකට ගියාම තේරුම් කරලා කියන්න ඕනේ මගේ හිතේ ඔය වගේ විකාර නෑ කියලා නැත්තම් චමරි කීවා වගේ මම එයාට බලාපොරොත්තු දුන්නා වෙනවා උත්තරා තනිව කල්පනා කළේ ඉදිරියට විය හැකියයි සිතිය හැකි දේවල්ය පාසල අවසන් වීමට මොහොතකට පෙර උත්තරා පන්තියෙන් පිටතට ගමන් කළේ දෙවුලි සමගින්ය ඒ මොහොතේ පන්තිය තුල ගුරුවරයෙක්ද නොසිටින අතර නිම්නෙත් ඇය පසුපස ගමන් කළේ පන්තියේ සිටි කිසිවෙකුගේ අවධානයට ලක් නොවි ඔහු ගමන් කළේ ඇයව හසුකර ගැනීමට සුදුසුම මොහොත මේ බව වැටහුණු නිසා උත්තරා හා දෙවුලි වතුර කරාමය අසල නතර වුණු අතර දෙවුලි උත්තරාව තනිකර වැසිකිළි ඇති පෙදෙස වෙත ගමන් කළා වතුර කරාමය අසල තනිව සිටින උත්තරා වෙත නිම්නෙත් ගමන් කළේ ඉක්මන් ගමනින් පිටුපස හරවා සිටි අයට නිම්නෙත් ඇයට ළඟාවන බව දැනුනේ හෝ පෙනුනේ නැත වටපිට කිසිවෙකුත් නොමැති නිසා නිම්නෙත් සිතට ආ ධෛර්යය දෙක් කර
එක් වරම උත්තරාගේ වැලමිටෙන් තද කර අල්ලා ඇයව ඔහු වෙතට හරවා ගත්තා. බිය රැඳි දෙනතින් ඔහු වෙතට හැරුණු උත්තරාගේ මුහුණ නපුරු වී ගියේ තමා සමීපයේ සිටින්නේ නිම්නෙත් බව හඳුනා ගැනීමෙන් පසුයි. මේ මොකද මේ අමු කැවිලද අතාරිනවමාව ඇයට නිම්නෙත්ගේ ධෛර්ය පිළිබඳ පුදුම සිතුනා. මේ මොකක්ද මම මෝඩයෙක් කියලා හිතුවද? නිම්නෙත් සාක්කුවේ තමා සිටි කොළ කැබැල්ල ඇගේ දෑස් කෙලින් තබා පෙන්නුවා. උත්තරාගේ නපුරු දෑස් තුළ පරාජිත බව පිරී යද්දී ඇය ආඩම්බර බවකින් තවදුරටත් කතා කිරීමට උත්සාහ කළා. මොකක්ද මොනාද? එහෙත් නිසියාකාරව කතා කරගත නොහැකි තැන ඇය ගැහැණු ළමුන්ගේ මෙන්ම කාන්තාවන්ගේ ප්‍රබලම අවිය වූ කඳුළු ඉස්සර කරගත්තා. නිම්නෙත් ඇගේ අත නෑරම ඇගේ දෙකොපුල් දිගේ කලා බසිනා කඳුළු බෙල් දෙස බලා සිටියා.